මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු වුණාට මේ වෙනකොට අපේ ගොවියන් අන්ත අසරණ වෙලා. නියඟයත් එක්ක පාළු වුණු අස්වැන්නත් සමග ගොවීන්ගේ බිරින්දෑවරුන්ගේ සහ දියණියන්ගේ කනකරත් පාළු වෙලා. කනකර උකසට ගිය ගොවි කඳුළු ගැන අප පසුගිය දිනක වාර්තා කළා. ඒ පුවත දුටු කොළඹ ව්‍යාපාරික පවුලක් බලංගොඩට ගොස් එහි ගොවි පවුලක කනකර බේරා දුන් අවස්ථාවක් හා සම්බන්ධ වන්නට සියත අපටත් හැකි වුණා. මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී ලක්ෂිකා ප්‍රනාන්දු. නියඟයත් එක්ක ගොවීන්ගේ කුඹුරු වේලිලා ගිහින් වේලුණු කුඹුරුත් එක්ක ජීවිතත් කර්කශ වෙලා අවසන්. දුවතරුවන්ගේ කනකර පවා උකස් කරන්නට ගොවීන්ට සිද්ධ වුණා. අපි ඒ ගැන වාර්තා කළා. ගොවියන්ගේ කඳුළු රටම දැක්කා. කඳුළු දැකලා උණු උණු හදවත් ඇති අපූර්ව ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ දියණිය කොළඹ ඉඳලා බලංගොඩ ගියේ එක් පවුලකගේ හෝ රත්තරම්බඩු උකසින් බේරා දෙන්නයි. ඒ ගමනට සියත අපිත් එක් වුණා. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා අපේ ජනවාරි තියෙනවා. නමුත් රජවරු ගොවියෙක් ගැන අපි අහලා නැහැ. හැබැයි ගොවියාගේ චන්දන් රජුරු බොහෝ දෙනෙක් අද රටේ ඉන්නේ. කවුරු කොහොම රජු වුණත් ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නේම නැති තරම්. මේක ගොවියා වහ බීපු රටක්. පොහොර ඉල්ලලා මහපාරේ අරගල කරපු රටක්. අස්වැන්න නැති නිසා හැමදාම ගොවියා දුක් විඳින රටක්. එහෙම අවස්ථාවක තමයි නියඟය ගොවියාව කබලෙන් ලිපටම ඇදලා දැම්මේ. ගොවියාගේ කනකර උකසේ අප කළ අනාවරණයකින් පසුව මේ මහ පොළොවට ආදරය කරන අපූරු තාත්ත කෙනෙකු ඉදිරිවෙකුයි රටටම ආදර්ශයක් දෙන්න හිතුවා. මේ ඔබ දකින්නේ ඒ අවස්ථාව. මට ඉතින් හිතා ගන්න බැරි වුණා, අදහ ගන්න බැරි වුණා මේ වගේ මහත්තුරු අපිට ලංකාවේ ඉන්නවා කියන එක මට ලොකු දෙයක්. සත්තර මුත්‍රි බෙරලා දුන්නා මට. ඒක ලොකු දෙයක්. ඒ සර්ලට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕනි. නැහැනම් මං ගොවිතැන් කරලා හිටිය බෙර ගන්න හිටිය නම් මට අවුරුදු ගාණක් යනවා. පොරොන්දුවක් වශයෙන් මං ඒ සර්ලට පොරොන්දු වෙනවා මම ඉදිරියට ප්‍රමාණිකුල ගොවිතැන් කරලා ඉදිරියට සත්තරම් බඩුවා නැවතු ගස් තියන්න නැතුව අපේ මේ ගොවියට අද රටේ තැනක් නැහැ. ගොවිය අසරණ වයින් පස්සේ ගොවිය ගොඩ ගන්න කිසිම කෙනෙක් නැහැ. මේ මහත්මයාට මට ඉතින් දෙන්න කරන්න ස්තුතියක් නැහැ. ඉතින් පින් සිද්ධ වෙනවා අනේක වාරයක්. සියත ටීවී ආයතනයට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සියත නාලිකාවෙන් ඇවිල්ලා අපේ තාත්තලාගේ විනාශ වූ වගාවන් ඇවිල්ලා බලලා සියත නාලිකාව තුළින් දැකලා මේ මැඩම් සහ මේ සර් අපේ තිබුණ අපේ මේ දුක දැකලා අපි මේ අපේ මේ සින්න වෙලා යන තිබුණු රත්තරම් බඩු ටික මේ බේරලා දීලා අපිට ඇත්තටම මහත් ලොකු සේවයක් කරේ. දෙවිවරු වගේ ඇවිල්ලා අපිට මේ කරපු සේවාවට ඒ මැඩම්ටත් මිස්ටර්ට් බොහොම පිං බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තට මේ කොළඹ තාම දුර බැහැර ඉඳලා දුර කතර ගෙවාගෙන මේ වාගේ අපේ ඉන්න මේ දුෂ්කර මේ ගම්පල දෙකට ඇවිදිලා ගොවිපලට ඇවිදිලා මේවා දැක බලාගෙන මේ කරන සත්කාරය උපකාරය අපි බොහොම ප්‍රණාමය එතුමන්ලා දෙපොළටම අපේ බුදු කරනවා. ඒ වගේම සියත නාලිකාව අපේ මේ ගෝබියම් වලට ඇවිල්ලා ඒ කරපු සත්කාරය උපකාරයට ජාතිය නාලිකාව දෙයට අපි පින් දෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්තුතිය කුතවිදිත්‍ය ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමතියි. කොළඹ ඉඳලා තමන්ගේ ආදරණීය පියත් එක්ක බලංගොඩට ගිය සනුලි කනකර උකස් තියලා තිබුණු ගොවි පවුලේ රත්තරම් බඩු ටික බේරලා දීලා හරිම සතුටින් සියතට සිය මහඟු පුණ්‍ය කර්මය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. සියත නාලිකාව හරහා අපිට දැනගන්න ලැබුණා මේ වගේ ලංකාවේ ගොඩක් ගොවීන් අසරණ වෙලා තියෙනවා කියලා. ඉතින් අපි මේ ගොවි මහත්තයාට උදව් වෙන්න ඉදිරිපත් වුණා. මොකද අපි මේ ගොවින්ට ණයයි ඒ අපි කන හැම බත් ගානක්ම පාසා මේ මිනිස්සුන්ගේ දුක් මහන්සියේ ලේ වැගිරලා තියෙනවා. ඉතින් ඒ ණයගේ වන්න කළගුණ සැලකීමක් හැටියට මේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඉදිරිපත් වුණා. මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් ඒ අයට මේ වගේ දේවල් වලට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. අඳුරට සාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වපු ඔබට සියත අපගේ ප්‍රණාමය.